සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති වර්ණයට පෙර නිසකේම පළාත් සභා එන බව ජනපති අවධාරණය කරයි. ඒකාබද්ධ දේශපාලන යාන්ත්‍රණයක් ඇති කරන බවට අගමැතිකින් ප්‍රකාශයක්. 3876ක් කොටු වූ මෙහෙයුම. වැල්ල සුවාගිය 17ක් පොලිස් දැලේ. සූකර උණ රාජස්ථානයේ වනසයි. ජනාධිපති වර්ණයට පෙර නිසකේන්ම පළාත් සභා ඡන්ද විමසීම පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව නවනගරයේ වාරි මාර්ග ක්‍රීඩාංගණයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හමුව මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ලිපිගොනු වයිම පළාත් ආණ්ඩුකාර සහ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක පේශල ජයරත්න මහතා වෙත බාර දීමටද කටයුතු කෙරුණා. මහජන නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නියමිත කාලයේ අවසන් වුණාම ජනාධිපති ඡන්දේ තියෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒ අර කාටවත් බලෙන් ජනාධිපති ඡන්ද තියන්න බෑ. තියෙනවා නම් තියන්න පුළුවන් මට විතරයි. ඒක පාර්ලිමේන්තුවෙන් නියෝග කරන්නත් බෑ. අධිකරණයෙන් නියෝග කරන්නත් බෑ. ආනුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා. ජනාධිපති වර්ණයක් නියමිත කාලයට පෙර පවත්වනවා නම් ඒ පැවැත්වීම ගැසට් නිවේදනයේ නිකුත් කළ හැක්කේ සිටින ජනාධිපතිවරයාට පමණයි කියලා. ජනාධිපති ඡන්දේ අවුරුද්ද අවසානයේ තියේවි. අපි ඊට කලින් ව්‍යවස්ථානුකූලව කෙසේ හෝ තිබෙන ගැටලු නීතිමය තත්ත්වයන් විසඳලා පළාත් සභා මැතිවරණයක් ස්ථිරවම තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඉලක්ක කරන් පළාත් සභා ඡන්දෙට මේ අවුරුද්ද අලුත් ආණ්ඩුවක් හදන අවුරුද්දක්. ඒ සඳහා අපේ පක්ෂ සංවිධාන ශක්තිමත් කරන්න ඕනේ. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වලයි කියලා කවුරුවත් හිතන්න එපා. ඒක පාපකාරී සිතුවිලි. අපි ඉලක්කය අපි සම්පූර්ණ කරනවා. කතාවෙත් තියෙන්න ඕනේ වැඩවලත් තියෙන්න ඕනේ. ඉදිරි ආණ්ඩුව පිහිටවීමේ ප්‍රධාන බලපාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තියයි කියන එක අමතක කරන්න එපා. කවුරු මොන කතන්දර කිව්වත් හෙට දවසේ හොඳ වාග්්‍යවන්ත වූ පින්වන්ත වූ රටක් ගොඩනගන්න ඔබ අප සියලු දෙනාම කැපවීමෙන් අවංකව අදිෂ්ඨානයෙන් ධෛර්යයෙන් යුතුව අපි සියලු දෙනාකට එකතු වෙමු. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ පොළොන්නරුව නවනගරයේ ඉදිකරනු රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අධිරය යටතේ ඉදිකළ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විවෘත කළා. මෙම නිවාස සංකීර්ණය නිවාස 86කින් සමන්විතයි. එවෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 1544ක් රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නන්වමින් ඵලදායී සේවාවක් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 6089ක් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 124ක්. ඒකාබද්ධ දේශපාලන යාන්ත්‍රණයක් ඇතිකර එහි පළමු රැස්වීම එළඹෙන මේ මාස පළමු වනදා පවත්වන බව අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ලේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 2015 දී අපි ජාතික ආණ්ඩුවක් ඇති කරනවා. ප්‍රශ්න මොකක් හරි වුණත් සංධානයට ඇතුල් වෙලා වැඩ කටයුතු කරන්න කියලා. ලංකාවේ පළවෙනි වතාවට ප්‍රධාන පක්ෂ දෙකේ කණ්ඩායමක් බැලුව එකට වැඩ කරන්නේ. ඒක කරනකොට ඇතුලේ ප්‍රශ්න තියෙන එක නවත්තන්න බෑ. ඒක ඇල්ල අපි කොහොම හරි වැඩ කටයුතු ගෙනිච්චා. සංස්කෘතික දෙකක් දේශපාලන වශයෙන් කොහොමද වැඩ කරන්නේ? දැනට ඉතින් ජාතික ආණ්ඩුව නැහැ. ඒත් අපේ විතරක් නෙමෙයි අනිත් පක්ෂවලත් වෙන එකක් තියා පොහට්ටුවේ සමහර අයත් කියනවා මෙහෙම ක්‍රමවේදයක් රටේ ඇති කරන එක හොඳයි. බලයට ආවයන් පස්සේ මෙහෙම අපි වැඩ කරමු. ඊට පස්සේ ඊළඟ ඡන්දෙදී ආපහු යමු. මොකද යුරෝපේ රටවල් ගණනාවක මේක සිදු වෙන්නේ. ඒ නිසා එතන අර ගමේ තියෙන වෛරය නැති වෙනවා. ඉතින් ඒ ස්ථාවරේ ඉන්න ඕන කියලා තමයි මගේ මතයයි අපේ පෙරමුණේ මතය. ඉතින් එහෙම තවත් වැඩ කරන්න කැමති නම් අපි ඒ දොරටුව විවෘත කරලා තියෙන්නේ. ඉතින් මේකට තිබුණ තව ප්‍රශ්නයක් තමයි කොහොමද අපි එන්නේ? කොහොමද තරඟ කරන්නේ? අපි තරඟ කරොත් එක එක්කෙනාට විරුද්ධව අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒකට දේශපාලන යන්ත්‍රණයක් ගන්න අපි අලුත් හිතනවා. ඒකාබද්ධ දේශපාලන යන්ත්‍රය. ඒකත් ඇති කළා මැයි පළවෙනිද පළවෙනි රැස්වීම ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් පළාත් පාලන ආයතන වෙත ලබා දීමේ වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන 93කට කසල කළමනාකරණය සඳහා අවශ්‍ය රථ වාහන බෙදා දීම මෙහිදී සිදු කෙරුණා.
ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 7350ක් වැය කර තිබෙනවා. තවත් රතවාහන 180ක් මීට සමගාමීව බෙදා දීමට නියමිතයි. මේ අතර රුපියල් ලක්ෂ 100ක වීදමින් ගාල්ල කොටුවේ ඉදිකල නව පොදු ශරීර සුවතා මධ්‍යස්ථානයේද අග්‍රාමාත්‍යවරයා විවෘත කළා. ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකල නවතම හල්ගොඩ නැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 620ක්. සුළුතරයක් තියෙන අයට ආණ්ඩු බලය දෙන්න බෑ කියලා පාර්ලිමේන්තුවේ බහුතරයක් තීන්දුව කළා. 1994 චන්දෙදි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට වැඩිපුර එක මන්ත්‍රීවරයෙක් හිටියා. මම අගමැති හැටියට ඉල්ලලා අස්සුණා. ඒ වගේම 2004 මැතිවරණයෙන් පස්සේ අපි පරාජය වුණේ නිසා අපි ඒ වගේම ඉල්ලලා අස්සුණා. මේක හැම එක්කෙනෙක්ම කළා තියෙනවා. බහුතරයක් තියෙන එක්කෙනට බාර දෙනවා. ඉතින් මේ ළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. පාර්ලිමේන්තුවේ ඉස්සරහා ඉන්න පුළුවන් තුනෙන් දෙක ඡන්දයක් තියෙනවා නම් විතරයි කියන්නේ. එනිසාද අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට විශාල කීර්තියක් ලැබිලා තියෙනවා. මම ළඟදී කියෙව්වා ඉන්දියාවේ දැන් ඒ නඩු තීන්දුව ටික කියවනවා ඒහෙත් ප්‍රාන්තවල ආණ්ඩු මාරු කිරීම පිළිබඳව. පකිස්තානයෙන්, ඉංගලන්තයෙන් දැන් අහනවා මේ නඩු තීන්දුව අද ලෝක ප්‍රසිද්ධ නඩු තීන්දුවක් බවට පත් වෙලා තිබෙන්නේ. කෝවරන්ටෝ ආඥාව නිකුත් කිරීම ඓතිහාසික තීන්දුවක් හැටියට සඳහන් කරලා තියෙනවා. මේ සියල්ලම සිදුනේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් වුනේ නිසා 19 වෙනි සන්තෝෂයෙන් මේ වැඩ කටයුතු කළා තිබුණා. කවුරු හිටියත් මේ රටේ ජනතාවට නිදහස ජීවත් වෙන්න අයිතිය තියෙනවා. මෙදීට ඉස්සෙල්ලා මේ වැඩ කටයුතු කරන්න බැරි වුණා. අග්‍රවංශකාරතුමිය එක රැයකින් අයින් කළා දැම්ම. මට වංශකාරරු කියනවා ඔබතුමන්ට ස්තුතිවන්ත වෙන ඔබතුමන්ලා අපිට දුරකථනයෙන් කතා කරන්නේ. අපිට කතා කරනවා ඒ කාලේ ලොක්ක මේ නඩුවේ තීන්දුව මෙහෙම දුන්නොත් උසස් වීමක් දෙනවා කියන එකක්වත් නැහැ. එහෙනම් කවුරු ආණ්ඩු කරත් එහෙම බය නැති නිදහස් සමාජයක් ගෙනියන්න පුළුවන් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරනවා නම් විතරයි. නියාගම පුණ්‍යාරාම විහාරස්ථානයේ ඉදිකල සුරක්ෂා මධ්‍යස්ථානයේ විවෘත කිරීම සිදු වුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීමට රුපියල් ලක්ෂ 60ක් වැය කර තිබෙනවා. දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී වරන්තුකරුවන් බීමත්‍රිය දොරන් ඇතුළු සැකකරුවන් 3876 දෙනෙකු අතරංගුර ගත් බව පොලිසිය පවසනවා. මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 18453 දෙනෙකු එක්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ඊයේ රාත්‍රී 11 සිට අද අලුයම 3 දක්වා කාලය තුළදී දිවයින ග්‍රාම බලපැවැත්වෙන ලෙස පොලිස් නිලධාරීන් 18453ක ප්‍රමාණයක් යොදවා විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. පොලිස්පතිතුමාගේ නියෝග මත සිදු වූ මෙම විශේෂ මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 950ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම බීමත් රියදුරන් 904ක්, හෙරොයින් නැටුළු මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1033ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 820ක්, වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 164ක් සහ බලපත්‍ර නොමැතිව ගිනියාවි ළඟ තබාගත් පුද්ගලයන් 5ක් එම ගිනියාවිද සමග අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව මෙම මෙහෙයුමේදී සැකකරුවන් 3876ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස්පතිතුමාගේ නියමයෙන් සිදු වූ මෙම මෙහෙයුමේදී රතවාහන නඩු 5022ක් ලබා ගැනීමටද හැකි වී තිබෙනවා. ඩුබායි පොලිසිය අත්අඩංගුවටගත් මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මොල් රථයක් පාදුක පෝරේ ගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මදුෂ් සමග අත්අඩංගුවටගත් පාතාල සමාජික ජංගාගේ ඥාතියෙකු බව පැවසෙන හමුදා නිලධාරියෙකුද පොලිස් අත්අඩංගුවට ගෙනුණා. පාදුක්ක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සූදිසි කිරීමකදී මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳට අයත් මෝටර් රථය සොයාගෙන තිබෙනවා. රථය ගාල්කර තිබූ නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම වාහනයේ බලපත්‍ර කිසිවක් නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවටගත් රංගන ශිල්පියෙකු වන රයන් වැන් රොවන් භාවිත කළ මෝටර් රථය වැලිගම විරිස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබියදී සොයා ගැනුණා. මෙම සංචාරක නිකේතනයේ හිමිකරු වන සුරංජි සුද්දා නමැත්තාද ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් මෝටර් රථයේ තිබී කේරළ ගංජාද සොයා ගැනුණා.
වාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවටගෙන සිටින අනුෂ්ක කවිසාල් හෙවත් ජංගාගේ නිවසේන යුද හමුදා ඇඳුම් සහ පතුරුම් තොගයක් ඊයේ දිනේ සොයාගත්තා. එම යුද හමුදා ඇඳුම් ජංගාට ලැබී ඇත්තේ ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හමුදා නිලධාරියෙකු හරහා බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ. එම හමුදා නිලධාරියා අනුරාධපුරයේදී අද අත්අඩංගුවට ගැනුණා. විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවටගත් හමුදා නිලධාරියා වැඩිදුර පරීක්ෂණ සඳහා මාතරට රැගෙනීමට පියවරගෙන තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය හා මද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ බොහෝ දෙනා ප්‍රසාදය පළ කරනවා. ඒ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී පළ කළ අදහස් දැන් විදේශ රටක අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයෙක් නැවත ශ්‍රී ලංකාවට ගෙනීම සඳහා අලුත් අනපනත් අපි සම්මත කරලා තියෙනවා. ඔවුන් කරපු වැරදීන් පිළිබඳව විමර්ශනය කළා, ඒවා තහවුරු කරගෙන අවශ්‍ය කරන දඬුවම ලබා දිය යුතුයි කියන කාරණා අපේ ආණ්ඩුව නියෝජනය කරපු මැති අමාත්‍යාවගේ දක්ෂතාවය සහ ඒ පොලිස් නිලධාරී මහත්මයාගේ දක්ෂතාවය මත මේ රටේ ජනතාවට පීඩ වෙච්ච නායකයෙක් මෛත්‍රීපාල සිසේන කියන්නේ පොලිසිය බාරගත්ත විතරයි වැඩ පටන් ගත්තා. මෙච්චර කාල මේ රටේ දින පාතාලයට අත දුන්නේ කවුද? දේශපාලනඥයා. මැතිවරණ වලට පාවිච්චි කරුවා. කුඩු කාර්ය කවුරුන් එක එක එල්ලපු නායකයෙක් ඉන්නවද මේ රටේ? අන්න මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කිව්වාම කී දෙනෙක් කෑ ගැව්වද? ආ UNP ගේ කට්ටියත් කෑ ගැව්වා. එල්ලන්න එපා, එල්ලන්න බෑ, එහෙම නීතියක් නැහැ. දැන් අනිවාර්යයෙන්ම සුමාන දෙකක් යනකොට එල්ලන එක ජනාධිපතිතුමා කියවපු විදිහට කරනවා. මේම කෙරුවොත් විතරයි මේ රටේ මිනිසුන්ට බයක් තියෙන්නේ කුඩු වලට අහු වුණා නම් එල්ලුංගා කියන එක. එතකොට දැන් මෛත්‍රීපාල සිසේන මහත්තයා ගැන කතා කරනකොට දැන් එතුමා හැබැයි හොඳ වැඩ පිළිවෙලකට යනවා. මේ මද්රාගිය රටින් පුරන් කරන්න ගන්න ඒ උත්සාහයට මම උඟක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කැමැත්ත මම ප්‍රකාශ කරනවා. මොකද එතුමා දැන් අර පිටරට හිටපු උඩු නායක මදුෂ් ඒගොල්ලන් අතල්ලුවනේ. මෙහෙන් ඉල්ලක මේ ඒ රටේ විතරක් නෙවෙයි, මේ රටිනුත් ගිහිල්ලා තමයි, මේ රටේ පොලිසියත් ගිහිල්ලා තමයි ඒ ඩුබායි රටේදී ඒගොල්ලන් අත්අඩංගුවට ගත්තේ. ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් මගින් රත්මලාන ප්‍රදේශයේ බැංකු ශාඛාවකින් මුදල් සොරකම් කළ පුද්ගලෙක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ව්‍යාජ කාඩ් පත්‍ර සකස් කර විදේශයන්හි පිහිටි ATM යන්ත්‍ර හරහා රත්මලාන ප්‍රදේශයේ බැංකු ශාඛාවකට අයත් ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් පත්‍රවල මුදල් සොරකම් කරන ලද පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබෙනවා. ඒ අනුව මේ කියන පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 011 24 22 176 ඒ වගේම 011 23 26 676 කියන දුරකථන අංකවලින් මේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රෙඩිට් කාඩ් පත්‍ර හෝ ඩෙබිට් කාඩ් පත්‍ර සම්බන්ධයෙන් සිදු වූ සොරකමකට තමන් වින්දි තත්වයට පත් වෙලා සිටිනවා නම් ළඟම තියෙන පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙසටත් ඉල්ලා සිටිනවා. මදුරුවේ ජාතික වනෝද්‍යානයේ මදුරු ඔයෙහි නීති විරෝධී ලෙස වැලිගොඩනැමමින් සිටි 17 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහියංගනේ කුකුලාපොළ ගම්මානයේ ආශ්‍රිතව මාදුරු ඔයෙහි කලක පටන් මෙම නීති විරෝධී වැලිජාවාරම කරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ජාතික වනෝද්‍යානයේ අලිවැටේ කම්බි පහත් කරමින් වනෝද්‍යානය තුළට ඇතුළු වන ජාවාරම් කරුවන් පරිසර හානි සිදු කරමින් වැලිගොඩ දැමීම සිදු කර තිබෙනවා. මහියංගන පොලිසිය කළ වැටලීමකදී වැලි ට්‍රැක්ටර් හතරක් සමග සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මහියංගනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු යොදා ඇත්තේ. වැඩි වශයෙන් ආයෝජන සිදු කළේ නැත්නම් ඉදිරියේදී රටේ ණයබර ඉහළ ගොස් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. තොටලඟ හේනමුල්ල මෙත්සඟ සෙවන නිවාස සංකීර්ණයේ සහ අවට මහල් නිවාස සංකීර්ණවල ජනතාවගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම නිවාස සංකීර්ණවල ජනතාව මුහුණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඒ සඳහා ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියා. ජනතාව ඉදිරිපත් කළ ගැටලු රැසකටම එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා ක්‍රියා කළා. අනතුරුව මාධ්‍යවේදීන් පාටලී චම්පික රණවක මහතාගෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමසා සිටියා. අයවැය එන නියමිතයි මාර්තු 5 වෙනිදාට. ඒ අයවැය තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි රුපියලක් සංවර්ධනයට වේදන් කරනකොට රුපියල් 3ක් ණය ගවන්න වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම ප්‍රශ්නේ 2004 ඉඳන් අපි සහන ණය නෙවෙයි අරන් තියෙන්නේ වාණිජ ණය. ඒ වගේම අනාගතෙත් අපි ආදායම උපදවන දේවල් වලට මේ දැන් කරන ආයෝජනේ හරි කරේ නැත්නම්
රටේ ජනතාවගේ බදුබර තවත් නැංවිලා විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මද්‍රව්‍ය පාලනය හා වැටලීම පිළිබඳවද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ත්‍රස්තවාදයේ පරාජය කළා වගේ නන්දි කඩාල් දක්වාම ගිහිල්ලා අවුරුදු 3ක් මේ මද්‍රව්‍ය ජාලයත් අවසානය දක්වාම පරාජය කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසදය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ සංකමේ ලේකම් ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ජනතාවගේ ඡන්දේ පරමාධිපත්‍ය ආරක්ෂා කරලා දෙන ජනාධිපතිතුමනි මේ මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න කියන ඉල්ලීමයි පළාත් පාලන සංසදය ඇතුළත කරනවා. අවුරුද්දක් එකමාරක් කල් ගිහින් තියෙන පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම තමයි අපේ පළවෙනිම අරමුණ. රියනතුරු දෙකකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳව හා තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂංගයෙන්. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්මල් යායදී සිදු වූ රියනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. ප්‍රියෝද රථයක් මාර්ගයේ නිවතට පැන ලොරි රථයක ගැටෙමිනුයි අනතුර සිදු වුණේ. මේ අතර දිගන සිට කොළඹ දක්වා දහවණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. රන්වල බටවංගුවසලදී අනතුර සිදු වුණේ. ගිනියාවේ නිෂ්පාදන සහ අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් වටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. එදී බෝර 12 ගිනියම්වක කොටස් සහ ඊට යොදන පතරම් කපු මෙන්ම බෝර 16 වර්ගයේ ගිනියම් සඳහා යොදන පතරම් කපු ඇතුළු උපකරණ තොගයක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වවුනියාව ප්‍රදේශයේදී සය හැවිරිදි පිරිමි දරුවෙකු ළිඳකට වැටී මියගොස් තිබෙනවා. වවුනියාව පාවක්කුළම ප්‍රදේශයේ ඥාති නිවසක පැවති දානමය පින්කමකට සහභාගී වීම සඳහා පැමිණ සිටියේදී දරුවා මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ. මෙසේ මියගොස් ඇත්තේ සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බව පොලිසිය පවසනවා. දරුවාගේ සිරුර යාපද ගෙවත්තක ලිදක තිබී සොයා ගැනුණා. මේ සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙරට 6 වන ඖෂධ කර්මාන්ත ශාලාව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ජායල බටගමු ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා. නව කර්මාන්ත ශාලාව තුලින් මෙරටට අවශ්‍ය දියර ඖෂධ වර්ග සියල්ල නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි. ඒ හරහා විදේශයන්ට ඇද යන විශාල මුදලක් ඉදිරි කර ගැනීමට හැකිවන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. 1971 දී මේ ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් එක ප්‍රධාන කරුණ තුනක් තිබුණා. එකක් තමයි රටේ ජනතාවට ඉතාමත්ම සාධාරණ මිලට ඖෂධ ලබා දීම. ඒ සඳහා ඖෂධවලට මිල නියාමනය කිරීමක් කරන්න. දෙවැන්න තමයි මේ රටට ගෙන එන සියලුම ඖෂධ ආනයනය කිරීමත් බෙදා හැරීමත් රජය සතු විය යුතුයි. තුන්වැන්න මේ රටට අවශ්‍ය සියලුම ඖෂධ මේ රටේ නිෂ්පාදනය කර ගන්න. රටක සෞඛ්‍ය සහ අධ්‍යාපනය වර්ධනය වෙන්නේ නම් එරටේ ආර්ථිකයේ වර්ධනය වේවි. මේ ආරම් ගම් නියම් ගම් වල අපි බහිනව තව මාසිකව මාසෙ. ඒ මුදල් ගන්න. මේ ජනතාවගේ තිබෙන රෝග වලින් මේ ජනතාව මුදවන්න. උතුරු පළාතේ රබර් වගාවෙන් ප්‍රථම වතාවට කිරි අස්වනු නැලීම සිදු කෙරුණා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් රබර් පරීක්ෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි උතුරු පළාතේ රබර් වගාව සාර්ථකව ආරම්භ කෙරුණේ. ඒ අනුව රබර් වගා කළ චමත් නන්දික බණ්ඩාර මහතාගේ රබර් වගාවෙන් අස්වනු ලබා ගැනීමේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.ඒ. රංජන් මහතා සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.බි. ප්‍රේමදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වුණා. උතුරු ප්‍රදේශය තුල රබර් වගාව කරන්න පුළුවන්. වර්ෂා ජලයෙන් තමයි දැනට රබර් වගාව කරන්නේ. නමුත් අපිට ජල සම්පාදනය කරගන්න පුළුවන් නම් මේ වගාව තවදුරටත් ව්‍යාප්ත කරලා උතුරේ දැනට මුඩු බිම්ම පවතින ඉඩම් වලින් ප්‍රයෝජනය ගන්නත් පුළුවන්. උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළනම් වන්නත් කටයුතු කරන්න පුළුවන්. රබර් පරිශ්‍රණ ආයතනය අලුතින් හොයාගෙන තියෙනවා වියලි කාලගුණයට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ ක්ලෝන වර්ග හොයාගෙන තියෙනවා. කිරි අස්වැන්න හොඳට ලැබෙන බව අපිට පේනවා. අද කිරි කපීමේදීම ඒක අපිට තහවුරු වුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ තුල බලාපොරොත්තු
හෙක්ටයාර් 2300 දක්වා වර්ධනය කරන්න ගුණාත්මක අගේ නිහල රබර් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක වගා කරන ප්‍රදේශය අනුව රබර් ෂීට් එකේ ගුණාත්මක අගේ වෙනස් වීමක් සිදුවන්නේ නැහැ. කර්තව්‍යයට සහ සම්බන්ධ වෙන කුඩා රබර් වතු හිමියන්ට අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අවශ්‍ය සියලුම පහසුකම් දුංගෙවල් ඩයිමන්ඩ් රෝල් ඩියර් රෝල් වගේ තැටි ආම්පන් ලබා දීම අපේක්ෂා කරනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව සම්පදායකත්වය ලබා දීම තුලින් ඔවුන්ගේ ඵලදායීතාවය ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරනවා. මගේ මේ වගාව තව ව්‍යාප්ත කරන්න තමගේ බලාපොරොත්තුව අත්දැකීමේ හැටියට දැන් මම මේ අද පටන්ගත්තු ගස්වල ගස්වල තියෙනවා අවුරුදු 7ටම එක පොහොර පාරක් විතරක් දාපු ගස්. එතකොට හිතා ගන්න පුළුවන් අපේ පොළොවට මේ සාකේ ගැලපෙනවද කියලා. අවධානය දීලා සාතු සප්පයන් කරොත් හරියට අවුරුදු 5න් අනිවාර්යෙන් කිරිකපන්න පුළුවන්. දැන් කන්න බෝග වගාවක් කරොත් මුන්න තරන්න වහන්සියක් දරන අවධානමක් ගන්නවද? පැල රබර් සම්වර්ධන පාර්ලිමේන්තුවේ හම්බ වෙනවා. තාක්ෂණික සහයෝගයෙන් හම්බ වෙනවා. උපදෙස් හම්බ වෙනවා. දිලේශින් කරගෙන යන්න පුළුවන්. දැන් ක්‍රීඩා තොරතුරු කනිෂ්ඨ ක්‍රිකට් තීරීම් කමිටුව සභාපතිවරයා ලෙස රංජිත් මදුරසිංහ මහතා පත් කර තිබෙනවා. එම තීරීම් කමිටුවේ හා සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිලධාරීන්ට පත්වීම ලිපි ප්‍රදානය අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් සිදු කෙරුණා. වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිට අනිකුත් ක්‍රිකට් කණ්ඩායම් තීරීමේ වගකීම පැවරෙන්නේ කනිෂ්ඨ ක්‍රිකට් තීරීම් කමිටුවටයි. ඒ වඩාත් හොඳින් ක්‍රියාත්මක වීම ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් යොමු කිරීමට හේතුවක් වෙනවා. මේ හේතුවෙන් වයස අවුරුදු 14 සහ 19න් පහළ කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම සිදු වෙනවා. එම කණ්ඩායම් තීරීම සඳහා කනිෂ්ඨ ක්‍රිකට් තීරීම් කමිටු සභාපතිවරයා ලෙස රංජිත් මදුරසිංහ මහතා පත් කිරීමටයි පියවර ගැනීමේ. එහි සිසු සමාජිකයන් වන්නේ රංජන් පරණවිතාන, ගජබා පිටිකල, නිශාන්තන්, කේච් නන්දසේන, ගාමිණී වික්‍රමසිංහ, නිල්ශාන්ත සිල්වා, නිලන්ත රත්නායක සහ එෆ් මහරුෆ් වෙන මහත්තුරුන්. මේ අතර සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පත්වීම ලිපි ලබා දී තිබෙනවා. එහි සභාපති ලෙස පත්ව ඇත්තේ ඇන්ටනි ද සිල්වා විජයරත්න මහතායි. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. සේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවෙනි බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වලට පසුව දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැති විය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණයේ දඩ දෙපාර්තමේන්තුවේ ජනතාවකින් ඉල්ලා සිටිනවා. දෙවන අටව මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට මන්නනම සිට කොළඹ දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වර්ණට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැති විය හැකි අතර එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ ඉඩකඩක් පවතිනවා. මේ පිළිබඳ ඉවර සහ නාවික ප්‍රජාව විමසීමක් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලා සිටිනවා. සුළං හා මානේසාන දෙසෙන් සුළඟේ වේගය පැය කිලෝමීටර් 20-34 කයක් කරනවා. දනවදානේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk